අයිබෝවන් පින්වත් දරුණේ අද දවසේ වෙනස් ලෝක නාලිකාවේ গুপ্ত කර්ම වැඩසටහන ඔස්සේ ඔබට විෂ්ණු දේහාමන වහන්සේ පිළිබඳව මම කතා කළා මම ඔබට කිව්වා ඊළඟ වීඩියෝ එකකින් ඔබට විෂ්ණු දේහාමන වහන්සේට පහන තියන්න කොතනද මොන විදිහටද කින්න මන්ද කියන එක කතා කරනවා කියලා මම සූදානම් වෙන්නේ මේ පිළිබඳව කතා කරන්නට ඔබ විෂ්ණු දේහාමන වඳින්නේ ඇයි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද විෂ්ණු දේහාමන බලාපොරොත්තු වෙන ආශිර්වාද පිහිට මොකද්ද මොකද්ද ඔබ අපලයක් නිසාද මේ වඳින්නේ කියන එක ඔබ සාධාරණව හිතන්න ඔබ දේවාලයක් කරන වරම්මාලාවක් තියෙන කෙනෙක් නම් ඔබගේ දේවාලය තුල විෂ්ණු දේහාමන පහන තියන්නට ඒක ඔබ දේවාලය හදාගත්ත තැන ඒ ඔබට වරන් දුන්න ගුණාංශේ හෝ මෑණිවරයා හෝ ඒ කියපු ස්ථානය ඔබට ඒක සාධාරණ වෙලා නම් ඒ කියපු ස්ථානය තුල ඒ විෂ්ණු දේහාමන පහන පත්තු කරන්නට ඕන. ඒතර ඔබගේ විෂ්ණු දේහාමන වහන්සේ තමයි පළමුවම ඔබට තියෙන්නට ඕන අනිවාර්යෙන් දේවාලයක නම් ශිව දෙවියන් ඊට පස්සේ විෂ්ණු දෙවියන් තමයි තියෙන්නට ඕන. ඔබට දකින්න ඇති මේ ශිව දෙවියෝ ඊට පස්සේ විෂ්ණු දෙවියෝ මම තියලා තිනවා. අන්න ඒ වගේ තමයි දේවාලයක් අතර පිළිම තමයි කරගන්න ඕන කරගන්නට ඕන. එහෙම නැත්නම් ඔබ සාමාන්‍ය විෂ්ණු දෙවියන් අදහන කෙනෙක් නම් අදහන බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබට නිවසෙන් පිටත කොටසේ විෂ්ණු දෙවියන් වදින්න පුළුවන්. එහෙනම් නිවසේ පිටත කෙනෙකුට මම හැමදෙස්සම කියනවා තමයි දෙවියන් වන්දනාමාන කරන්න. උතුර ඊසාන නිරිත දකුණ කියන දිසා හතර භාවිතා කරන්න කියලා වැඩි වශයෙන්ම. ඒ කියන්නේ මම ආපෝතේජ වාය පටවි ආකාශ කියන පංචපුරු ශක්තිය ගමන් කරන්නා වූ දිශානුතුර ඊසානයි ඒ ඊසාන හරහා ගමන් කරන ශක්තිය නිරිතෙන් පිට වෙලා යනවා. උතුර සහ නැගහිර කියන අංශක 93 සුබ 10යි ශක්තියන් ක්‍රියාත්මකයි. ඒ නිසා මේ ශක්තියන් ක්‍රියාත්මක වෙලා පිටස්තර වෙන්නේ දකුණ සහ නිරිත කියන කොටස් වලින් තමයි බොහෝ වෙලාට ඒ ශක්තිය නැවත පිටවීම සිදු වෙන්නේ. ඒ නිසා අපිට මම ඒ දේ පැහැදිලි ඇති. ඒ නිසා ඔබගේ නිවසෙත් විශුද්ධ යහමර වහන්සේ ආලෝකමාලාවක් කරනවා නම් පින්වත් දරුණේ ඊසාන දිසාව තෝරගන්නට, නිරිත දිසාව තෝරගන්නට, උතුර දිසාව තෝරගන්නට. විශුද්ධ යහමර වහන්සේ ඔබගේ නිවස දිහා බලන් ඉන්නට ඕන. ඒක මම හැමදාම කියනවා දෙවියෝ බලන් ඉන්න ඕන ඔබ දිහා මිසක් පාර යන මිනිස්සුන්වත් අල්ලපු විදිහ දිහාවක් නෙමෙයි. ඒ නිසා ඔබ එතන තීරණය කරන්න පහනපත්තු කරන්න. විශුද්ධ යහමර වහන්සේ දිගපළලක් ඕනද? පහනක් තියන්න. ඔව්. අනිවාර්යෙන්ම විශුද්ධ යහමර වහන්සේට වාදන කුටිය අර පහ කඩේ කියන කොන්ක්‍රීට් හතරස් අටපට්ටම් වෙච්ච කොන්ක්‍රීට් කණු ගේන්න එපා. ඇහිරිච්ච විදිහට හදන්න එපා. විශුද්ධ යහමරණ වහන්සේට පහන තියනවා නම් පුතා පිළිමේ ප්‍රමාණය බලන්නට සාමාන්‍යයෙන් ඔබට කඩේ ගන්නට පුළුවන්කම තියෙයි. මෙන්න මේ වගේ පිළිම වහන්සේ නමක්. ඒකත් ලස්සන විදිහේ පිළිම වහන්සේ කියන්නේ ගේන්න මොකද ලොකු පිළිම වහන්සේලා ගේනවා නම් එහෙමයි නැත්නම් අඩුමතර මේ වගේ පිළිම වහන්සේ නමක් ඔබ ගන්නට. විශුද්ධ යහමරණ වහන්සේ ඒ වගේ පිළිම වහන්සේ නමක් තියනවා නම් ඔබ ඒකට ගන්නට ඕන දරුවා 16යි 16යි 18යි කියන උස 16යි 16යි 18යි කියන උස අඟල් 10ක් ඉස්සරහට පනලා ඒ විදිහට ඔබට ලෑල්ලක් නැත්නම් කුටියක් හදා ගන්නට පුළුවන් විශුද්ධ යහමර වහන්සේට පහන් දෙන්න. ඒක හදාගෙන ඔබ ඒ විදිහට වැඩම පිටුම් කරගෙන යන්නට ඔබට ජයග්‍රහණය නියත උදා වෙනවා ඔබට යහපතක් උදා වෙනවා. එහෙම නැත්නම් ඔබ සමස්තයක් විදිහට විශුද්ධ යහමර වහන්සේ වැඩම පිටුම් කරන්න ආසයි අපේ ඉන්නවා බෞද්ධයෝ. ඒ කියන්නේ බෞද්ධය කියලා කියන්නේ බුදුන් විතරක් අදහන අය. අපි දේවාල පස්සේ යන්නේ දෙවියන් අදහන්නේ නැහැ. බුදුන් විතරයි වන්දනාමාන කරන බුදුන් විතරයි ගරු කරන්නේ කියලා. එතන මම ඔබට කියනවා ඔබ නිවසේ බුදුහාමුදුරන්ට පහනක් පත්තු කරනවා බුදු ගයක් වෙන්නට පුළුවන් බුද්ධ මන්දිරයක් වෙන්නට පුළුවන් නිවසේ කොතනක හෝ අලංකාරව හදාගත්ත බුදු කොටසක් වෙන්නට පුළුවන් බුදු පහන තියෙන තැනක්. එතනට චුට්ටක් මෙහයින් ඔබ විශ්වද යන්ගේ පින්තූරයක් හෝ පිළිමයක් තියාගන්න වරදක් නැහැ. බුදුහාමුදුරන්ට පොඩ්ඩක් පහතින් ඔබ විශ්වද යන් වන්දනාමාන කරන්න. විශ්වද යන්ට පහනක් පත්තු කරන්න පුළුවන් ඔබට. එතනත් වරදක් වෙන්නේ නැහැ. හැබැයි ඔබගේ භූමිය තුල දෝෂකාරක නොමැති කියන දේ ඔබ සහසුද්දම දැනගත යුතුයි. එහෙමනම් ඔබ එහෙම දැනගත්තා නම් බුදුහාමුදුරන් ළඟින් ඔබට විසඳ යන්නේ පහනක් තියලා ඒක වෙන් කරගත්ත කොටසකින් බුදුහාන තියෙන තමන විසඳ යන පහන තියන්න පුළුවන්. හැබැයි විසඳ යන පහන දෙනකොට ඔබ බුදුන් වන්දනා කරනවා නම් ඒ බුදුන් වන්දනා කරන වෙලාවෙන් පසුව වන්දනා කරායින් පසුව විසඳ දේ වන්දනා. ඒතර මම ඔබට කියනවා එහෙම කරනකොට ඔබට විසඳ යන වන්දනා මාන කරන වෙලාවක් දෙන්නේ නැහැ. ඔබ ගෙදර බුදුන් වන්දනා විසඳ යන පහන තියන්න ඕන නැත්නම් විසඳ යන වන්දනා මාන කරන්නට ඕන. ඔබට මම ඒක වෙලාවක් කියන්නේ නැහැ. ඔබ බුදුන් වන්දන වෙලාවම දහවල් නෙමේ හවස උතන් උදෑසන. පැහැදිලිද? ඔබ එළිය පහන දෙනවා නම් විසඳ යන්න ඔබ තියන්න හේතුව මොකක්ද? වරම්මාලාවක් නිසාද? ග්‍රහඵලයක් නිසාද? යම් ශක්තියක් ගොඩනගා ගැනීම පිණිසද? ඔබ ආලෝකමාලා කරන්නේ. එහෙමනම් ඔබට වෙලාව තීරණය කර ගන්න වෙනවා. විසඳ යහමර වහන්සේ කියලා කියන්නේ උන්වහන්සේ net වෙවාගෙන තමයි මේ විශ්වයට ඉන්නේ හැමදෙස්සම. ඒ නිසා දිස්සිත වෙලාවක් උන්වහන්සේ වෙනුන් අවස්ථාවක් නැහැ අපිට. අපිට උන්වහන්සේ බැල්ම හෙලන මේ වෙලාවයි කියලා කියන අවස්ථාවක් නැහැ. උන්වහන්සේ මේ විශ්ව දිහා මෙහෙම බලන් ඉන්නකොට උන්වහන්සේට අපි මේ ආලෝකයක් තියෙනවයි කියන එක දකින්නට උවමනා කරනවා. ඒ නිසා අපි ආලෝකය හැරෙට කැප කරන්නට ඕන. එහෙම දැක්කොත් තමයි උන්වහන්සේ ආලෝක කැප කරන්නේ. ඒ නිසා වෙන අපි එකට වෙලාවක් හදා ගන්නට ඕන. ඒ වෙලාව හදා ගන්න එක නම් ඔබ මට කතා කරන්න ඕනේ. ඔබගේ ප්‍රශ්නේ නැත්නම් ඔබගේ කාරණාව නෝයි මට ඔබට වෙලාව කියන්නට ඉන්නේ. දවල් 12ටවත් රෑ 12ටවත් නෙමෙයි. බුදුහාමුදුරන්ට බුදුපහන පත්තු කරලා තමන් බුදුපහන් ළඟින් විශ්ව දිහා තියාගෙන ඉනවනා නම් ඒක බුදුන්ගෙන් පස්සේ පත්තු කරන්න වෙලාවක් අවශ්‍යතාවයක් නැහැ.
බැලිය වහන පත්තු කරනවා නම් විශුද්ධයන්ට වෙලාවක් අවශ්‍යයි. ඒ වෙලාවක් මොකද්ද කියන එක කියන වෙන දරුවෝ ඔබගේ කාරණාව අනුමයි. දැන් මෙතනදි මට ගොඩක් වෙලා යනවා මේ කාරණාව කියන මොකද එක එක්කෙනා විවිධ කාරණා තියෙනවා. එළිය පහනක් තියෙනවා නම් උදාසනක තියෙන පොදුවේ මම ඔබට කියනවා විශ්වදයන්ට පහන දෙනවා නම් උදාසනක තියන්න සූර්ය නමස්කාරය කරනවා ඉන්නවා සූර්ය නමස්කාරය කරන්නට කලින් තියන්න විශ්වදයන් වහන්සේට උදාසනක තියන්නට ඔබ පහන බය නැතුව එහෙම නැත්නම් ඔබ උදේට බුදුන් බුද්ධ පූජා කියලා බුදුන් වැඳලා කරලා විශ්වදයන්ට පහන තියන්න ඒක ඔබ කරන්නට ඒ වෙලාව එතන අවස්ථාවක් නැහැ අර වරම්මාලා හෝ වෙනයම් ගැටළු ජාති බලවේග තියන අයට ඒකට වෙලාවක් තියෙනවා ඒ නිසා මම ඒක ඔබ මට කතා කරාම මම විස්තර කියන්නම් ඒ නිසා ඔබට මම එනම් ඔන්න මම කිව්වා විශ්වදේ හාමුදුර වහන්සේ වන්දනාමාන කරන්න ඕන තැන කොතනද? එළිය කුටියක් හදනවා දෙකපල්ල කොච්චරද? වන්දනා කරන්න ඕන වෙලාව කොච්චරද? එහෙනම් ඔබට මම මේ දැන් කතා කරන්න හදන්නේ ඊළඟ වීඩියෝ එකකින් මේ පුංචි පුංචි වීඩියෝ ඔබට දෙන්නේ ගොඩක් දැන් ලොකු ලොකු වීඩියෝ බලන එක නවත්තලා තියෙනවා. ඒ නිසා මේ පොඩි පොඩි වීඩියෝ එක ඔබට ඉක්මනින් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ඔබට ඊළඟ වීඩියෝ එකදී විශ්වදේයන්ට ආරාධනාවක් කරන්න ලව්වත් පින්දීමත් ඔබට ලැබෙනවා. බලාගෙන ඉන්න ඔබට විශ්වදේ හැමරහන්සේගේ පිටයි යහපතක් වේවා.